හොඳයි, දැන් අපි ඊළඟ පාඩම විදිහට අඳුරගන්න තියෙන්නේ හම. හම අඳුරගන්නේ කොහොමද? හම වර්ග කරගන්නේ කොහොමද කියන කරුණු කාරණා ටික තමයි. ඉතින් අපි ප්‍රධාන වශයෙන් හම අඳුරගන්නවා සාමාන්‍ය සම, වියලි සම සහ තෙල් සම කියලා. ඒකටත් වඩා දුරට අපි ගිහිල්ලා මේක මැදිවිය සම, එතකොට ඇක්නේ කියන්නේ කුරුල්ල සම, පිග්මන්ටඩ් කියන්නේ ලප කලල් පිරුණු සම, එතකොට සංවේදී සම, මිශ්‍ර සම, එල්හා වැටුණු සම කියලා අපි තවදුරටත් කොටස් කරගන්නවා. මේක මේ හැමට සත්කාර කිරීම, ප්‍රතිකාර කිරීම සහ රැක බලා ගැනීමේ පහසුව මත. ඉතින් අපි යන්නේ විදියට හැම අඳුරගතර පස්සේ තමයි අපිට ඉදිරි සත්කාරවලට යන්න සිද්ධ වෙන්නේ. ඉතින් අපි අද අපි ඒ ගැන තමයි ඊළඟට කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ. මෙන්න මේ හැම කොටස් වෙන වෙනම විවිධ වෙන්නේ කොහොමද, වර්ග වෙන්නේ කොහොමද, මේවට කොහොමද සත්කාර කරන්නේ, මේකට අහිතකර තත්ත්වයන් මොනවද, මේ වගේ මොන වගේ රසායන ද්‍රව්‍යද මේකට පාවිච්චි කරන්න හොඳ නැත්තේ, අන්න ඒ වගේ කරුණු කාරණා ගැන අපි ඉදිරි පියවරයන් විදිහට කතා කරන්න බලාපොරොත්තු වෙනවා.